අපේ තාත්තා ඊයේ එනකොට හොඳටම රැවෙලා. එයා තාම නිදි. එහෙනම් ඉතින් අපි යන්නම් පාරමි. හෙට එන්න හොඳේ. හා හොඳයි. දුවේ තාත්තේ තේ හැදුවද? තේ නම් හැදුව තාත්තේ. මල්ලිට මල්ලිට මොකද මල්ලිට? මල්ලිට නම් මුකුත් වෙලා නැහැ. මල්ලියාගේ කිරිපිටි ඉවර වෙලා. කිරිපිටි ඕනේ නැහැ. ඌටත් හොඳයි ඔන්න ඔය තේකහට. ආ ඉතින් කඩේට ගිහිල්ලා පාන් රාත්තලකුයි සිගරට් දෙකකුයි. මේ වරද්දන්න පස්සේ සිගරට් දෙක. ¿Qué es lo que está pasando?
මගේ දරුවගේ තාත්තා වෙන්න දින නේද? අනේ ඕනෝනා. මොකද්ද කියන රැකියාව? ඉස්තිරව නම් රැකියාවක් නෑ නෝනා මොනවා මොනවා හරි කරනවා. මේ දරුවට මානසික පීඩනයක් වගේම ආහාරික බාක් පේනවා. මොන කරුද නෝනා? තුන් වේලම හොදට කන්න දෙනවා. කොහොද දරුවගේ අම්මා? අම්මා රටකේ. ඉතින් මේ දරුව බලාගන්න කවුද? මම නෝනා. මේ දරුවට හොඳට පෝෂණය අවශ්‍යයි. ඇරත් ගෑනු දරුවෙක් නේ. දරුවන්ට වඩා ගෑනු දරුවන්ගේ පෝෂණය ගැන උනන්දු වෙන්න ඕනේ. මොකද මේ දරුවා ලොකු වෙලා කවදා හරි අම්මා කෙනෙක් වෙනවනේ. ඉතින් ඒ කාලේ ඔළුවට දෙන්න නම් දැන් ඉඳලම හොඳ ආහාර පාන දෙන්න ඕනේ. ඒ වගේම මේ දරුවා ගැන සැලකිල්ලෙන් ඉන්න. දරුවෝ නිතරම සතුටින් තියන්න බලන්න. මේ වෙහෙත්
ඉතින් අනේ මොනවා කරන්නද? අද 13 වෙනිදා. අම්මා එන දවස. එතකොටවත් මට ඉස්කෝලේ යන්න පුළුවන් නැහැ. මොණික් එක නම් නැතුවටත් කමක් නැහැ. මොකද මට මල්ලියා වඩාවගෙන ඉඳලා බොණික්කොත් ඇති වෙලා. Fire me, have a damn up in the kiss, Korea.